අද වෙනකොට අපි මේ රට වෙනස් කරන ඒ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ අපිට කිසිම කලබලයක් නැහැ මේ වෙනකොට ඔබට පේනවා ඇති එහෙන් මෙහෙන් කට්ටිය ටිකක් කලබල වෙලා එක එක දේවල් කියනවා අවුරුදු 75ක් වෙච්ච නැති දේවල් ගැන අවුරුදු 75ක් තිස්සේ කිසි දෙයක් බලන්නේ නැතුව දැන් මෙන්න නිහඬව හිටපු කට්ටිය කලබල වෙන්න පටන් අරගෙන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට වචනයක් නොකියපු ඒ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙන ඒව වසන් කරපු ඒ අය දැන් අපෙන් අහනවා ඒ විමර්ශනය පිළිබඳ අපිව ප්‍රශ්න කරනවා එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි හොරු අල්ලන්නේ නැත්තේ විවිධ කතා කියන්න පටන් අරගෙන තියෙනවා විවිධ ප්‍රශ්න මතු කරන්න ආරම්භ කළා තියෙනවා ඒව කමක් නැහැ ඒ අයට කරන්න වෙන දෙයක් නැති බව අපි හොඳින් දන්නවා නමුත් අපි මේ ගමන ආරම්භ කරේ සංදර්ශනයක් හැටියට නෙවෙයි වෙනකාවවත් බොරු කියලා නෙවෙයි අපි මේ රටේ බලය ලබා ගන්න සැලසුම් කරේ අපි මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් උනේ දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සැලැස්මක් ඇතුව මේ රට හදන්න සැලැස්මක් ඇතුව ඒ සැලැස්ම අපි ඔබ සියලු දෙනා එක්ක කතා කරලා තියෙනවා අපි ඔබෙන් අදහස් ගත්තා ඔබේ අත්දැකීම් ඔබගේ ජීවන අරගල ඔබේ දරුවගේ ජීවන අරගල අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න ආර්ථිකයේ තියෙන ප්‍රශ්න මේ සියල්ල ගැනම හොඳ හැදෑරීමක් එක්ක හොඳ අවබෝධයක් එක්ක ඒ ප්‍රශ්න ක්‍රමානුකූලව සැලසුම් සහගතව විසඳන්න ඒ ප්‍රතිපත්ති මාලාවක් එක්ක අපි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ නිසා අපිට වෙන අයගේ කලබල වීම පිළිබඳව අපිට කරන්න දෙයක් නැහැ. අපිට සැලසුමක් අනුව කලබලයක් නැතුව ඉතාමත්ම ක්‍රමානුකූලව මේ රට වෙනස් කරන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඔබ දන්නවා අපිට මේ ක්‍රියාවලිය හරියටම කරන්න නම් විධායක බලය විතරක් තිබිලා මදි. අපිට පාර්ලිමේන්තු බලයත් අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව හරහා තමයි අපේ ප්‍රතිපත්ති නීති බවට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නීති ක්‍රියාත්මක වෙන එක පිළිබඳව වග වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා අපිට අමාත්‍යංශ 25ක් අපි මේ රට තුල හදන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය විෂයමාලාවල් විද්‍යාත්මක විදියට වෙන් කළා එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍රයටවත් කාට හරි ඇමතිකමක් දෙන්නවත් නෙවෙයි මේ රට හදන්න අවශ්‍ය සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන ඒ අමාත්‍යංශ 25 අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ අමාත්‍යංශ 25 තුල ඇමතිවරුන් අවශ්‍යයි නියෝජ්‍ය ඇමතිවරුන් අවශ්‍යයි. ඒ සඳහා අපිට තෝරගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ ප්‍රගතිශීලී ඒ මේ රටේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් නීති ක්‍රියාත්මක කිරීමටත් පුළුවන් හැකියාව තියෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මෙන්න මේ මොහොත වෙනකන් මේ රට හදන්න පුළුවන් මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදාගන්න. ඒකට අපිට අවස්ථාව තව සති කීපයකින් එනවා. අපි ඔබ සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටින්නේ ඔබට අපි මේ දියත් කළා තියෙන මේ අරගලේ මේ ක්‍රියා මේ සැලැස්මේ දෙවනි අදියර අපිට නොවැම්බර් මාසේ 14 වෙනිදා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. අපි ඔබ සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටින්නේ අපේ මේ සැලැස්ම අපේ මේ ප්‍රතිපත්ති මේ රට වෙනස් කරන ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒකට ශක්තියක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපිට හදලා දෙන්න.